मी वाफ कैरियर साहित्य नेटर तुम्हाला लगे रेकिया बेंगलुरु से इतने रेकिया संबंध में आपे रेकिया आपे सीखें देनु अत्तरण देना ये मना खासुन महत्त्व पटन ප්‍රධානකොටම ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන් විදේශ නීති කාර්යාංශයට සහ සහභාගී වෙන සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා අපේ ගල්ෆ් කැරියර්ස් ආයතනය අපි ජෝර්ඩාන් රාජ්‍ය සඳහා පමණයි සේවය කරන්නේ මේ වෙනකොට අපි ජෝර්ඩානයේ ඇට්ලන්ටා කියන ගාමන්ට් එක ඒ කියන්නේ ඇට්ලන්ටා ගාමන්ට් එක පිටලා තියෙන සහබ් කියන ප්‍රදේශයේ එම ආයතනයට මැෂින් ඔපරේටර් සහ අනිකුත් සියලු අය සඳහා මේ මේ වෙනකොට අපිට ජොබ් බෝඩර් එකක් තියෙනවා ඒ වගේම අපි ජෝඩාන් ආයතනයට ගෘහ සේවිකා තමානිත් එක කරන්නේ දැන් ඒක අතල දැම්මොත් අපි සහ මේ ඇට්ලන්ටා ආයතනය ගැන කිව්වොත් මේ වෙනකොට අපිට මේ මාසෙට ඇට්ලන්ටා ආයතනයේ මැෂින් ඔපරේටර්ලා 100ක් ඕන ඊට අමතරව අපිට ඕනලා තියෙන ත්‍ප්තපාලිකා සහ लाइन सुपरवाइजर्स ला अभी मम मशीन ऑपरेट लगे ना कि वो मशीन ऑपरेट लगे ने के पार्टी है अभी टेगोल लंगे एग्रीमेंट के मैं भी लती है ने डॉलर्स तुम तुंसिये दहाय ये क्या ने लंका है मुदलीन देंगे ये मास के किया पे लमाई बैठ कर ला गत्ते फ्लैट ऊपर एक लाख बीसी दहात एक लाख बीसी पंदा एक लाख तीस दहात कतर दो दो लने वेनवा ओटी अनु इधर कोटा ए याने लमाई था सी अब देना आटा मशीन ऑपरेटर सानिता ऐटा කෑම බීම ඉඳුම් හිටුම් සහ මෙඩිකල් ඒ සියලු දේම ෆ්‍රී ඒක නොමිලේ ලබා දෙනවා ඊට අමතරව සිකුරාදා හැම සිකුරාදා දවසකම ඒගොල්ලන්ගේ නිවාඩු දවසක් එදාට ඒගොල්ලන්ගේ ස්ථාප නගරයට ගිහිල්ලා වශපඩු ඒ ටික මේ කරගන්න පුළුවන් යාළුවන් සහ කෑම බීම ගන්නවට ඊට අමතරව ඒ අගලක හොස්ටල් එකේ පහසුකම් තියෙනවා බඩු පිටින් ගෙනල්ලා අර කෑම වලුණාත්වය මදි නම් දැන් මේ වෙනකන් අපිට තියෙන මේ වණුව නම් ඒගොල්ලන් හොඳට කෑම සප්ලයි කරනවා ළමයිට තව අමතර දේවල් උයා ගන්න ඕන නම් එම හොස්ටල් වල තියෙන අය පහසුකම් ගෙනල්ලා කෙලව උයා ගන්න පුළුවන් මීට අමතරව මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මාස තුල අපිට මැෂින් ඔපරේටර් 100ක් අපිට අවශ්‍ය වෙනවා අපි ඒගොල්ලන්ව මුලින්ම ඉන්ටර්වයුව කරන්නේ ඔන්ලයින් ඉන්ටර්වයුව තමයි කරන්නේ ऑनलाइन इंटरव्यू कर ला इलामा ही सिलेक्ट कर गा नो दैनिक वो ना मशीन नो प्रेट ला अनिवार्य में अवश्य भी नो एक बोल लंगे पुहुनो आया तो माँ पिटो वो ना बिन्ने सह अभी आये तो नहीं मगे किसी माय किरी मत करने ने है एक बोल लंगे पासपोर्ट टेक आ रखने इन नो पासपोर्ट नेतिला माय इटा अभी उदाउ करना पासपोर्ट टेक गाने में दाउसर प्रधान प्रश्न अतिला में पासपोर्ट लगा के नहीं संबंधी अभी ए आई प्रदेश अनुमा मातर हरे नुअर हरे नक्कन कोलम हरे අපේ තියෙන සම්බන්ධකම් අනුව පිළමයට උදව් කරන પાස්පෝට් එක ගන්න එක් දින සේවාව සහ නෝමල් සේවාව ගන්න. ඒ ටික තමයි මට ප්‍රධාන කොටම කියන්න තියෙන්නේ. එතකොට අපේ තව ආයතනයක් තියෙනවා ගල්ෆ් කැරියර්ස් ඇයිඩ්. නිව් ගල්ෆ් කැරියර්ස් ආයතනයේ පිටලා තියෙන හලාවත මේක සිස්ටර් කම්පැනි අයිත් ගල්ෆ් කැරියර්ස් මේක පිටලා තියෙනවා මහරගම හයිඩල් පාරේ. ඔයාලට පුළුවන් මම නම්බර්ස් ටික දෙන්නම්. ඒ ආයතනෙන් දෙකෙන් එකකට කතා කරලා අපේ නිව් ගල්ෆ් කැරියර්ස් ආයතනයට සම්බන්ධ වෙන්න. ඊට අමතරව මට දෙයක් තියෙනවා ප්‍රධානම කියන්න. අපි මහරගම ශාඛාව මගින් පවත්වාගෙන යනවා මේ වෙනකොට ට්‍රේනින් සෙන්ටර් එකක්. ඉතා අඩු මුදලක් තමයි අපි ඒකට ගන්නෙ. ට්‍රේනින් කරනවා ඒ ළමයිට නවාතැන් දෙන්න වෙනම අපේ බෝඩිමක් හදලා තියෙනවා. ට්‍රේනින් කරලා ලංකාවේ ආයතන වලට සහ පිටරට ආයතන වලට යැවීම සඳහා ළමයිගේ පුහුණු අය කිරීමේ වැඩපිළිවෙලක් මේ අවස්ථාව වෙනකොට අපි කරගෙන යනවා. එතකොට පිරිමි ළමයි ඉන්නවනම් ඒගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වා තත්ත්වපාලක සහ සුපර්වයිසර්. මේ වෙනකොට අපිට මේ දෙකට වේකන්සිස් තියෙනවා. ඒකට අමතරව මැෂින් ඔපරේටර්ලා 100කට මේ මාසේ දැන් අපි අවල තියෙන මේ වෙනකොට 25ක් විතර වගේ 100කට මේ වෙලාවේ මම ළඟ වේකන්සිස් තියෙනවා. අපිව संबंध कर එහෙම නැත්නම් 0.75 0.33 534
අපි ගල්ෆ් කැරියර්ස් කියලා නිව් ගල්ෆ් කැරියර්ස් සහ ගල්ෆ් කැරියර්ස් කියලා දෙනවා Facebook ගිණුමක්. ඒ Facebook ගිණුමට ගිනාම ඔයාලට අපේ අවශ්‍ය තොරතුරු සාපේජ් ඔපෝඩර් ගැන හැම දෙයක්ම මම ඒකේ අප්ඩේට් කරලා තියෙනවා. ඒ ටික ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ගල්ෆ් කැරියර්ස් එකේ දාලා තියෙනවා අපේ ගිය ළමයිගේ කියන්නේ ඇට්ලන්ටා ආයතනයේ මේ වෙනකොට වැඩ කරන ළමයිගේ ගෲප් එකේ නම්බර එක. ඒ කියන්නේ ගෲප් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය දේවල් වලට මේව කරන්න එපා. එහෙම වුණොත් අපි එතනින් අයින් කරනවා. ඒ ළමයිගෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ වෙලාවේදී වෙලාවට පඩිය ගෙවනවද, වෙලාවට කෑම බීම දෙනවද, හොස්ටල් පහසුකම් කොහොමද, ඔයාලගේ තත්ත්වය මොකද කියන එක අපි කියනට වඩා ඒ අලුත් ළමයි ඉන්නවා නම් ඒ ළමයිට එතනින් සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් අපේ ආයතනය ආවට පස්සේ අපි ඒ ළමයි එක්ක ඒ කියන්නේ රෑ හැන්දෑවේ රෑයින් පස්සේ රෑයින් පස්සේ නැත්නම් සිකුරාදා දවස්වල ඒ ළමයිවයි අලුතෙන් යන ළමයි අපි සම්බන්ධ කරනවා. මොකද ඒක අපිට හිතනවා හොඳ වැඩක්. මොකද ළමයි අලුතෙන් යන ළමයි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, අත්දැකීමක් නැහැ, ඒ වගේ සම්බන්ධකම් නිසා. ඒතර පසුන් මහත්තයා ඔබතුමාගේ රැකියා නියෝජිත ආයතනයේ වේකන්සි තියෙන්නේ මොන රටවල් වලද? ජෝර්ඩාන්. දැනට තියෙන්නේ මිස් ජෝර්ඩාන් පමණයි. අනිත් රටවල් 3-4ක් මට කන්ෆර්ම් කරලා තියෙනවා, ඇග්‍රීමන්ට් එවලා තියෙනවා. මම මේක ප්‍රකාශ නොකරමි. මම තාම විදේශ රැකියා එකේ තාම ලියාපදිංචි කරලා නැහැ. එහෙම නැත්නම් මට ප්‍රකාශ කරන්න බෑ. එකක් මට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න බෑනේ. ඒකින්ද මගේ Facebook එකේවත් ඒවා දාලා නැහැ. මම ඒකයි කිව්වේ සතියකින් විතර Facebook එක චෙක් කරන්න. එතකොට අර ටික ජොබ් බෝඩ් එකේ ජොබ් කැටගරි මොනවාද තියෙන්නේ කියලා මම විස්තරවයි. अप्लाई कर මොකද නැත්තම් ප්‍රශ්න වර්ගයක් ඇති වුණා නිකන් ගිහිල්ලා සමහර ළමයිට කිව්වට මහන්න බෑ. එතකොට යාළට ප්‍රශ්න, අපිටත් ප්‍රශ්න, ෆැක්ටරියටත් ප්‍රශ්න, ඒවනික අන්නෝන් ඉෂුස් වෙනවා අන්තිමට. ඒකින් අපි දැන් මෙතන වීඩියෝ රූම් එකක් හදලා තියෙනවා. අර අරගොල්ලන්ට පේන්න මහනවා මිස්. ඕලොක් මැෂින් එක, ඩබල් නීඩල් මැෂින් එක, සිංගල් නීඩල් මැෂින් එක ඒ තුන ප්‍රධානම මහනවා. එතකොට අපි ක්වොලිටි අය ආවොත් එහෙම තත්ත්වපාලික ආවොත් එහෙම අපේ ඇඳුම් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ට චෙක් කරලා බලන්න කියලා මෙතන තියෙන අවුල් ටික මොනවද කියලා. ඒတික අරගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලොත් වීඩියෝ කරලා ඒටික් කරලා තමයි මිස් යවන්නේ. අනිත් එක මේ ඇට්ලන්ටා ගාමන්ට් එක ඉස්සෙල්ලා ජෝඩාන් අයිති තිබුණේ, දැන් මේක තායිවාන් කට්ටිය. දැන් මට තව ගාමන්ට් කියනවා මම ඒක කියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට යවුවම එකක් අපේ කමිෂන් එක වෙලාවට එන්නේ නැහැ, ළමයිට වෙලාවට පඩි ගෙවන්නේ නැහැ. ඒවත් ඉතින් අන්තිමට මේ මේක හරහා අපිට ඉෂුස් ඉදිරිය එනවා. ඒකෙන් නම් අනිත් ඔක්කොම නවත්තලා දැන් කරන්නේ ඇට්ලන්ටා එක විතරයි. ඒගොල්ලන්ගේ ඒගොල්ල අරගොල්ල කතා කරලා එක්ස්පීරියන්ස් එක අනුව හරිද ඒගොල්ල යාට මැෂින් පුළුවන් අනුව 42 කෙනෙකුත් ගත්තා. 45ට උඩ නම් මේ සප්ලයි කරන්න එපා. මොකද වරුවට ඒගොල්ල ගන්නෙත් නැහැ. 45ට 45යි 20යි අතර අපිට කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. අනිත් එක પાස්පෝර්ට් තමයි මේ අපිට ගොඩාක් ළමයි එනවා මේ પાස්පෝර්ට් ඉෂුව එකක් තියෙනවා. પાස්පෝර්ට් ගන්න බැරි නම් ෆයිනල් ප්‍රශ්නක් තියෙනවා. මයිකයි කිව්වේ මගේ Facebook එකට ගියාම ඒ ළමයිගේ link තියෙනවා. ඔය ගෑල් ළමගේ පිරිමි ළමගේ පොඩ්ඩක් ඒ link එකට link වෙලා ඒ ළමෙක් එක්ක කතා කරලා බලන්න. කොහොමද තත්ත්වය එන්නේ කියලා. එහෙමනම් ගොඩක් ස්තුතියි ගල්ෆ් කැරියර්ස් ආයතනයේ කසුම් මහතා ඇතුලේ කාර්ය මණ්ඩලයට අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. මේ විදිහට අපේ ලයිසන් එක ගත්තේ රැකියා නියෝජිත ආයතනත්
අපෙන් රැකියා අනුගත ආයතනක් තමයි අපි හැම වෙලාවකම සම්බන්ධ කරන්නේ එමෙ නැති කිසිම ආයතනයක් මේ වගේ වැඩසටහන් වලට අපි සම්බන්ධ කරගන්නේ නැහැ ඒ හින්දා බය වෙන්න කිසිම හේතුවක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තබරගමු පළාත් ඉක්මනින් සම්පත් මධ්‍යස්ථානයේ දුරකථන අංකය 0.45 2.30.37 ඔය අංකයට අමතන්න පුළුවන් එහෙම නැත්නම් පැය 24ම අපේ ක්‍රියාත්මකයි හොට්ලයින් එකක් තියෙනවා 1989 ඔය අංක දෙකෙන් ඕනි හිතට කතා කරලා ඕනි කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ඉදිරියේදීත් අපි මේ වගේ වැඩසටහනකින් හමු වෙමු සීල දිනාටම සුබ දවසක්